ඉපැරණි වැඩි ජනගීයක් ආශ්‍රයෙන් නිර්මාණය වෙති මේ ගීතය අවුරුදු 300-400ක තරම් ඈත ඉතිහාසයකට අයිති වෙන ගීතයක්. අපි දන්නවා චීතාවක රජ කළ රාජසිංහයන් දෙවන රාජසිංහයන් හිටියා එක්තරා වැදි බිසවක්. මේ වැදි බිසව තමන්ට දරුවන් නැති නිසා කතරගම දෙවියන්ට බාරයක් වූ බව සඳහන් වෙනවා. පුතකු තමන්ට ලැබුණොතින් තමන්ගේ කොණ්ඩේ කපලා දෙනවා කියලා කතරගම දේවාලය අතුගාන. ඉතින් ඒ ආකාරයට ඇත්තටම ඇයගේ බාරය සඵල කරමින් ඇයට පුතකු ලැබුණා. ඒ පුතා නලවපු ගීතය තමයි මේ චන්දෝමා බිරිඳේ කියන ගීතය. මේ ගීය වැදි ජනගී ආශ්‍රයෙන් තමයි නිර්මාණය වෙ තියෙන්නේ. ඇය වැදි බිසවක වූ නිසායි ඇයි මේ ගීය ගයා තම දරුවෝ නැළුවේ. මේ ගීය මුලින්ම අපට අහන්න ලැබුණේ සංස්කෘති සංගරාවට කිරිහාමි මොහොට්ටාල කියලා තා මහත්මේ සපයාවට පස්සේ. ඉන් අනතුරුවයි අමරදේවයන් මේ ගීය තමන්ගේ නාද මාධ්‍යයෙන් අර්ථකථනය කරලා ගායනා කණ්ඩය යෙදුණේ. අතර බලති සීකුන්ද විදාරන විතර බලති සිරිහර පංචතාරන බාලුලිනල් Thank you.
දෙන්නේ.